අද වෘතාන්තය රජතුමා ගේමට බසි. කනගාටුදායක ආරංචියක් තියෙනවා රජතුමනි. මොන වගේ කනගාටුදායක ආරංචියක්ද? මේ ඔබතුමාගේ අගබිසව. කෙනි මමතුමාගේ අගබිසව. දිනුවලා පෝෂන්. අපේ අර කොකරකු ජීවිත හැමතිත් එක්ක පැල්ලගිල්. එකන්නේ ඒ කාම්බිරි දැන් හිස්. ඔව් රජතුමනි. කනකර කසීසලු සේරම අරන් ගිහිල්ලා. හරි. දැන් කාම්බිරි දේවිය නෑ නේද? දේවිය නෑ රජතුමනි. මණිමේකලාව තියෙනවා. හරි. එහෙම නැහැ. ඒ කාම්බිරිට මේෂිකුයි පුටු දෙහිකුයි දාලා මගේ මැතිවරණ කාර්යාලයේ හැටියට ඒක නම් කරන්න. රජතුමනි, ඔබතුමාට දුක නැද්ද? දුකයි බං. ඔය ගෑණි කලින්ම පැනලා ගියා නං ඔය කාඹරේ කලින්ම මට මැටිවෙන්න කටයුතු පටන් ගන්න තිබ්බනේ බෑ. ඒ වුණාට රජතුමනේ, මම මේ කල්පනා කළේ රජතුමනේ, ඒ වුණාට ඔබතුමාගේ කේන්ද්‍රයේ බලපු රාජකීය දෛවඥා කිව්වා ඔබතුමාගේ ආචාර්ය හැටියට සිකුරු හතේ තියෙන නිසා දේවිය කිසිදාක වෙනස් වෙන්නේ නැහැ කියලා. ඔබ වහන්සේ ළඟම ඉන්නවා කිව්වනේ දේවයන් වහන්සේ මැරෙන තුරාවට. ඉතින් ඔබ වහන්සේ ඔය ග්‍රහචාර හරියට විශ්වාස කරනවා නේ රජතුමනි? ඌ බං, ග්‍රහයෝ විශ්වාස කරන්න පුළුවන්. ඒ වුණාට ගෑනු විශ්වාස කරන්න බෑ බං. ඔබනාටද? මම පොඩ්ඩක් ගෙදර ගිහින් එන්නද? ඊමකුඩි. අපේ ගෑණි කොහෙද දන්නේ? හරි හරි, ඔය මගේ ගෑණි පැනලා ගියේ කෑගේ හොඳම යාළුවා. මං දැකලා තියෙන දවදික තුනක් උඹේ ගෑණි ටික කතා කරගෙන ඉන්න. රජතුමනි, අපි කොහොමද කියලා අනබෙරියක් යවමුද? මොකද බිසෝ හොරා දින කෙනෙකුට කාමණු දහසක ත්‍යාගයක් පිරිනමනවා කියලා. පිස්සුද මෙද? ඇයි අපි මිනිස්සු සල්ලි වලට හරි කෑදරයි බං. ඉතින් ඔය සල්ලි දෙනවා කිව්වට ඔය අගේ බිසව කොහෙන් හරි හොයලා ගෙනත් දෙන්න. ඉතින් හොඳයි රජතුමනි. හොඳක් වෙන්නේ කොහොමද? කාර්යාලෙ දාන්නේ උඹලා ගෙදරද? දෙදරතුනේ අපි මොනවද ඒකට කරන්න ඕනේ? ඉසිලෑමි අර බිෂුට මේකප් එක දාන්න ඉන්න ගෑනු දෙන්න. අන්නේ දෙන්නයි. ඊට පස්සේ අර ශලුවන් දෙන ගෑනු දෙන්නයි. අර ශරීප්පු තෝරලා දෙන ගෑනු එක්කේ නැයි. ෂොපින් එකයි යන ගෑනු තුන් දෙනයි. පාවදී දාන ගෑනු දෙන්නයි. ඔක්කොම ටික එක දවසින් රසවල් වලින් අස්කල දාපන්. අන්න ඒ වෙනුවෙන් වෙන් කරලා තියෙන ප්‍රතිපාදන වලින් මට පෝස්ටර් ටිකක් ගහන්න සෙට් එකක් ගනින්, බඩු ගනින්. මට මේ වෙලාවේ බිෂුවට වඩා අන්න ওই ටික තමයි මාරෙ වැදගත්. ඒකෙන් රත්තුමනේ ඔබතුමාගේ ඡන්ද කැම්පේන් එකනේ. ඔව්. අන්න හරි. අනික අර බිෂුන් වහන්සේ ගමන් ගියේ අශ්වකරත්ත දෙක තියෙනවා නේද? දෙකම තියෙනවා. අන්න ඒ දෙක වහාම ගෙන්න ගන්න ඕනේ. හරි. ඒ මොකද නැත්තම්? ඒ ටික ගන්නුවෙන් ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා. ඉස්ටික කරන්න වෙන්නේ. හැදියට හැරි. ෂැම්පූන මගේ මූණ දාලා ඔක්කොම ගහපන්. අශ්‍යාගේ ඇස්ටික විතරක් පොඩ්ඩක් පේන්න තියපන්. රජවාසලේ කතා. රත්තෝනි රත්තෝනි. ඇයි ඇයි බෑ, මොකද මේ ගෑ ගහන්නේ? මොකද බෑ මේ කලබලේ? බෙනිකමඩවට අර ගිය බිෂුන් වහන්සේ ආපහු ඇවිල්ලා කියලා වචන විතරක් කියන්න එපා. උඹේ හිස ගසා ගන්න හොඳ? මොකද මැතිවරණ කාර්යාලේ ඔක්කොම දාලා මගේ පෝස්ටර් ගහලා ඔක්කොම ඉවරයි හොඳ? හරි, දැන් බාල් කාර්යාලේ ගිහින් මූසර කතා කියන්න එපා. නැත රත්තුමනි, ඔබ වහන්සේගේ ප්‍රධාන රාජපුරුෂයව වහාම සේවයෙන් ඉවත් කරන්නයි කියලා නියෝගයක් දීලා. ක මොනවේ? කවුද නියෝගය දීලා දෙන්නේ? මන්ද? නෑ රත්තුමනි. හරියට හරි, මොකද මට මතක නැහැනේ මං එහෙම නියෝගයක් දුන්නේ කියලා. ඉතින් මං දෙන්නේ නැතුව කොහොමද ওই වගේ නියෝගෙ වෙන කවුරුද දෙන්නේ? රයිතුනේ නියෝගෙ දීලා තියන්නේ පංකාර දේශේ රාජපුරුෂ කොමිෂන් සභාවෙන්. හා, එහෙමද? ඔව්. ඉතින් මං දැක්කෙත් නෑ, මං දැන්නෙත් නෑ. ඒකෝර ප්‍රශ්නේ ඉවරයි නේ බෑ. දැක්කේ නෑ වාගේ ඉන්නේ කොහොමද රජතුමනි? මේ පංකාර දේශේ මීඩියා කාරයෝ YouTube කාරයෝ විනාඩියට ඒක ගැනම ගහනවා නේ රජතුමනි. අපි කියමු අපි ඔය රේඩියෝ මේ TV අපි බලන්නේ ඔය YouTube කාරයෝ කරන දේවල් අපි කොහොමද බලන්නේ කියලා කියපන්. ඒවට රජතුමනි මේ ඇලර්ට් එනවනේ ටින් 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 ගාලා මේ ෆෝන් එකට.
කවුද ඇලවෙන්නේ? ඇලවෙන්නේ නෙමෙයි ඇලට්ටිනවා මැසේජ්. ඒකට කවුද වෙනුවට ටින්ටින් ගෑවේ? උඹලා ලේන්න බෝ කරනවාද? නෑ නෑ රත්තුමනි. ඒකනේ සද්දේ. හරි හරි බෑන්. වෝ කොම කොටියසේ ගහලා සද්දේ ඉන්නත් වෙන්නේ තියාගනින් බෑන්. අක්කගේ සිරි. මට දැන්නේ බං මතක් වුණේ. මොකද රත්තුමනි? බුදු අම්මේ මේ ප්‍රධාන රාජපුරුෂයා නැට්ටන්. චන්දි පවත්තන්න බෑ කියලා චන්දි කල්දාන. ඒ මං දැන් කියපු දෙයක් ඇහුන්නේ නැද්ද කියහන්? අපේ ප්‍රධාන රාජපුරුෂයා නැටුව මේ චන්දි කරන්න බෑ කියලා චන්දි කල්දාන් උඹ. අත්තුමනි පංකාදු. අදහස නේද? එහෙනම් වහාම නියෝගයක් නිකුත් කරන්න හොදේ. නෑ නෑ රත්තුමනි කියනකන් ඉන්නකෝ. මං කියන්න කියලා රත්තුමනි මේ පංකාදු දේශයේ මැතිවරණ කොමසාරිස් කියලා තියෙනවා. එහෙම ප්‍රශ්නයක් නෑ කියලා. අයියෝ මොකද බං මේ කවුද ඉන්නේ බං? ඇයි රත්තුවා පත් කරපු කට්ටිය රත්තුමනි සේරම ඉන්නේ. හැප්පටි සිරි මං පත් කරපු උන් දැන් මට විරුද්ධව දින්නේ. නෑ නෑ රත්තුමනි ඉතින් ඉස්සෙල්ලාම කිව්වා අනිවාර්යෙන් මැතිවරණ තියන්න ඕන කියලා. අයියෝ බං මං ඇහක් ගහලා කිව්වේ බං. බල ඇහ දැක්කේ නැද්ද මගේ? ඇහ දැක්කේ නෑ රත්තුමනි. අපි බලන්නේ කට දිහායි කලිසම දිහායි. කුහින්ද බං කටින් ඇහක් ගහන්නේ? රජවාසලේ කතා. රත්තුනේ ඔව් මොක මහමිටි මොකද රත්තුනේ කඩුවක් අරන් එහාට මෙහාට වනවන ඔය කරන්නේ? අත්තලා මේ ඔක නැලක දැනකල වැදුනොත් එහෙම සැට් එක කුඩුවේ. මේ මහමිටි මම්මගේ ශිල්ප දක්න අවස්ථාවයි මේ රජතුමා ගේම නම් ගේම හරි උඩ බලපන් මේ සැට් එක පරිචයෙන් කරගන්න. රත්තුනේ මේ ගෙට වෙලා හැමදලා හරියන්නේ නැහැ රත්තුනේ. වහාම ඇක්ටිං acting fighting dancing singing une kak mate karanne pura podi nane ratthuni magulak katha karanne paane man kiwe me obwante den wahama pradhana acting rajapurusayek pat karanna ona ehema niyogayak labila thiyena moga den man kiwe ne mate ke happen inn pa kiyala ehemunoth mate happen hodi මොන පිස්සුවක් දානේ මේ කියන්නේ? අපි ආපන්නේ නැරනම් අපි වෙනලෙන්නේ එකට දාලා හරි අපි බේරෙන්නේ පායි. නිකම් මේ මහප්පගෙන මැරෙන්න බලවන්ද? මේ මහවිටි රත්තුනි මාත්‍යක වාද නොකුරේ. තමසු පැත්තකටලා ඉන්න රත්තුනි මම මේ පටි ඇඳ නිකන් කඩ පියාගෙන පැත්තකටලා ඉන්න නෙමෙයිනේ. ඔබ වහන්සේ වැරදි මාර්ගය කියනවා නම් ඔබ වහන්සේ උපදෙස් දෙන එක තමයි මගේ රාජකාරිය. මේ මහවිටි රත්තුනි මම ඉස්සෙල්ලා උඹට පටි දුන්නා. ඔව් රත්තරන්. දැන් ඔබ කියන දේ අහන්න නැත්නම් උඹට දෙන්නේ ගුටි හොද? අනේ අත්තලා මේ මොකටද? හරි හරි ඉතින් ඔකට මේ හෝස් පයිප් වලින් ගහන්න ඕනේ නෑ. මං කියේ ඉතින් මගේ රාජකාරිය කොටසක් ඇරෙන්නේ ඉතලා. මේ මට ඔහිගේ උපදේශ ඕනේ හොදේ මහමිටි. අත අත අත. මගේ නීති උපදේශක උත්තුංග දේහදාරි. වහම මගේ ඉදිරියට කැඳවුණු. හරි හරි රත්තරන්. බේද නොසලකයි වර්ධල සමාවදී. මොකද්ද? මේ ඔබතුමාගේ මගුල් දැන්නේවක් නේ. උත්තුංග දේහදාරි කඩවසම් පොතට රෝමත් පැපත් සමවායසේ තරුණියක් සොයයි. බේදන සලකයි වර්ධල සමාවදෙමි. දරුවන් සිටියාට කම නැත. හොග්ගාලා කාරණා සොයන කෙනෙක් වේවි. මම මට මේ පුතු මේකුන් මොකුත් නැහැ හොඳයි. මට මගුල් හොයන්න එපා. හරිද? මේ තිබ්බ මගුලත් මං කැන්සල් කරගෙන බොහොම ආතල් එකේ මේ වැඩේ කරගෙන යන්නේ. උඹ ගිහිල්ලා මං කියපුව එකට එන්නේ කියපන්. උගේ නාම තමයි උත්තුංග දේහදාරි. මහාම වගේ ළඟට කැඳුන් රජවාසලේ කතා. රජතුමනි මේ රජතුමනි මොකෝ බං මොකෝ රත්තුමනි මේ සුදු වෙනුවක් කැඳගෙන කවුද මලේ? කෑම තීරණය කළේ නේ පස්සයි දිනක් මගේ අතින් මැරුම් කැඳ පුළු. ඒකයි මම මේ දැන් සුදු ඇඳුමක් ඇඳගෙනම වැඩේ පටන් ගත්තේ. උඹත් වැඩිය තර්ක විතර්ක දාන්දාවත් හොතන මතක තියාගනින්. උඹේ ගෙදරින්දත් මේ සුදු ඇඳුම මට ප්‍රයෝජනවත් වෙයි හොඩි. කලබල වෙන්න එපා රත්තුමනි. දැන් ඉතින්ල කිව්වනේ නීති උපදේශ ගන්න ඕනේ කියලා. ඔව් 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 මං කිව්වා මං කිව්වා. උත්තුංග දේහදාරි අපගාතුම පැමිණි සිටින රත්තුමනි. මෙදේ. වහම මගේ ඉදිරියට කැඳවුණු. මේ උත්තුංග. මේ උයි. මේ කවුද මේ උත්තුංග? යා දෙතුමයිනි. මේ දෙනෝ. දැන් මේ අපි ප්‍රධානී රාජපුරුෂයාවේ අයින් කරන්න කියලා තීන්දුවක් දීලා තියෙනවා. ඉතින් අපි අලුත් කෙනෙක් ගමු. ගම්මෝඩේ. හැමතිතුමාට කතා කරනවා. හැමතිතුමාට තමසේ මං කිව්වේ. දැන් අලුත් කෙනෙක් ගන්න ඕන නම් මං තමසේ දෙන්න කියලාද?
මට හොදේ ගේම ඉල්ලන්න හොදේ සල්ලි වලටද කුලියටද ගුම් මූසලි මොකදම කිව්වි ඔයගේ ඉල්ලන්නේ සල්ලි වලටද කුලියටද අරේ හා පැත්තලේ එන්නේකේ සජතුමනි නියම සෝග්ගයක් තියෙනවා මුළු ගේම ගන්න පුළුවන් මැතිවරණ ප්‍රචාරණ කාර්යාලයක් දානවලු මේ ඔය උතුංගේ කොඩි ගහන්න පුළුවන් කොහොමද දන්නාද ඒකේ රෝලද මේකේ රෝලද මේ දෙහදාරි කොඩිය ගහගනින් මම ඔබට කියනවා බේ මං කියන්නේ නෑ ඔබ කියන්න බෑ මං කිව්ව කියලා මට තියාගනින් හරි මේ හැපන් මං කිව්වේ මේ තීන්දුවට විරුද්ධව අපි ගේමක් ගහන්න ඕනේ කියලා මගේ ප්‍රධාන චරි පුරුෂයා වැච් කරන්නේ කාටද බේ රත්තුනි හයි බේ චරි පුරුෂයා නෙවෙයිනේ ඉතින් කවුද ප්‍රධාන රාජ පුරුෂයා හරි ප්‍රධාන රාජ පුරුෂයා ඇස් කරන්නේ ඔය කාටද බේ මම අලුත් කෙනෙක් ගන්නෙත් නේ. පැතුමා ගහන තරම් ගේම් ගහන ඉතින් එයත් එක්කනේ. හැගීට හැරි. ගොඩයින් ගොඩයින්. දැන් රජතුමනි ප්‍රධාන රාජපුරුෂයා අස්කරන්නේ නැතිනම්. යව්. තව කෙනෙක් ගන් තවසෙ දෙන්නේ නැහැ නෝය. රත්තුනි. දැන් ඔබ වහන්සේට ඕන ප්‍රධාන රාජපුරුෂයාව තියාගන්නද නැත්නම් ඡන්දෙ දිනන්නද? ඔය දෙකම නෙමෙයි බං. එහෙනම් මොකද්ද ඕනේ? මට ඕනේ බංකුලත්ටිච්ච රැටේ පොඩ්ඩක් විතර නැගා සිටුවෙලා මට පොඩ්ඩක් ගේමක් ගහගෙන ඉඳයි ඕනි බං. ඡන්දෙ තිබ්බද නැද්ද මගුලක් කියන එක මට අදාල නෑ බං. ඔය ප්‍රධාන රාජපුරුෂයාකින් ඇතිවෙලා මොකුරුකුත් නෑ. මට ඕනේ මේ වෙලාවේ මොකක් හරි මගුලක් පටලව ගන්න. පටලවල තව කාලයක් ඉන්නද? හැරියට හැරි. අන්නේ උඹට තේරුණා. යකො කලින් කියන්න එපා. අපරාධි මේ උත්තුංගෝ වෙනාවි. රජවාසලේ කතා. රජතුමනි ඔව් කියන උත්තුංග දේහදාරි ඔබතුමාට අපල උපද්දව එමට තියෙනවා මග්නිසාදයත් මේ දිනවල ගහචාරි අන්තිම අශුභයි ඔබතුමා පහුගිය හැම ඡන්දෙම පැරදුනේ අන්නේ නිසයි අනේ මේ නිකන් දුඩුවන්ඩිප ඔයි නිකන් කටලෙන වචන කියෝ කියෝ මගේ නෙමෙයි බං අපල තියෙන්නේ ඒ කියන්නේ රත්තුමනි දැන් බලපං අර ඩවුන් සවුත් රජත් එක්ක මම ඉල්ලද්දි මම ඩවුන් සවුත්ට සුබ පැතුවා ඩවුන් සවුත් මට සුබ පැතුවා මම සුබ පැතුපු ඩවුන් සවුත් ඡන්දෙන් දිනුවා ඩවුන් සවුත් සුබ පැතුපු මම ඡන්දෙන් පැරිතුණා කාගෙද ගියාන් අපලි ඩවුන්ගේ ඊට පස්සේ ග්‍රාම ශිරිට එක්ක ඉල්ලද්දි මම ග්‍රාම ශිරිට සුබ පැතුවා ග්‍රාම ශිරිය මට සුබ පැතුවා ග්‍රාමයා දිනුවා මම පැරිතුණා කාගෙද අපුල ගියාන් ග්‍රාමයාගේ ඊට පස්සේ ගෝඨයා තිල්ලනකොට මම ගෝඨයාට සුබ පැතුවා ගෝඨයා මට සුබ පැතුවා ගෝඨයා දිනුවා මම පැරදුනා කාගෙද අපලි ඔතමාගේ අයියෝ ගුණයි බූෂලිය මෙච්චර පැහැදිලි කෙල්ලක් තොට තේරුන්නේ නැද්ද මම සුබ පැතුපු හැමෝම දින්න ඒ කියන්නේ මගේ වාසනාවනි බන් තියෙන්නේ එහෙනම් මේ පාරත් ඔබතුමා සුබ පතන්න කාටයි අනේද කියන්නේ මොකද ඔබ කිව්වේ රත්තුනේ ඔබතුමා මේ පාරට අවංකවම කාට හරි සුබ පතන්න. එතකොට? එතකොට එයා දිනනවා ඔබතුමා බරාලි. මේ ගොම්මුෂල කතා කියන්න එපා බෑ. මම මේ පාරේ ඉන්නේ කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා ඒ කන්නාඩිය ඇතුලේ ඉන්න කාර සුබ පතන්න. හැබැයි රජතුමනි ඔබ වහන්සේ ඊළඟ ඡන්දෙට ඉදිරිපත් වෙනවා නම් මොනවා නැතත් ඉවසීම නම් පුරුදු පුහුණු කළ යුතුමයි. ඒකුදේ? මතාරංචි ඔබ වහන්සේ මේ ඊයේ කරේද රාජසභාවේදී පුරෝහිතට පුතුවෙන් කෙලියා කියලා ඕනේ හරියට කොන්ද උඩින් අලියෙක් ගියා වගේලු තාම මේ කොන්ද හොඳ නැහැ කියලා රාජසභාවට ආවෙත් නෑ ඒකයි මොකද රජතුමනි හැබැයිවටම පුරෝහිතට පුතුවෙන් ගැහුවේ මොකද ඉතින් පුතුවකුයි මේෂකුයි ওই දෙක විතරයි තිබ්බේ ඒකේ ඉතින් මේෂ උස්සන්නේ අමාරුයිනේ පුටු උස්සන්න ලේසි ඒකයි පුටු උස්සල ගැහුණ නැත්තම් මං ගහන්නේ මේෂේ ඔබ ගෑනි මං දන්නේ මේෂයට වදකයාගේ කඩුව තිබිලා තියෙනවනේ ඒක දැක්කම මං ගහන්නේ ওই දෙකින්ම නෙමෙයි කඩුවෙන් අපේ මං අනුනමෙන් බේරුවා අයියේ අයියේ ගැනේ පුටු පුරෝහිතයා දැදලා ඊට පස්සේ මගේ ඇඟට නෑ රජවාසලේ කතා මේ කවුද මේ පතරංග දේහදාරි පුතුංග
රජතුමනි උත්තුංග කියලා හරි නේද? හරි හරි ඌ කිව්වනේ නේ උත්තුංග කියලා. මේ තමසිට මම මෙතෙන්ට එන්න කිව්වේ උත්තුංග මට නීති උපදේශ ගන්න ඕනේ හින්දායි. බොයි මේ කම් පුතුෙන් ගහපේ වයි ගහපලයි අනම්මන මගුල් කතා කරන්නේ නෙමෙයි මම මෙතෙන් කෑවේ. කේරම හොපදූපනේ මොහොර තියෙන. නිකන් මෙලෝරයක් නැතුව වැල්වටාරන් දුනු. නැත රජතුමනි මම නීති පොත් බලමින් සිටින්නේ. හරි ඉක්මනට බලපන් නැත්නම් මම මේකට කියලා ආයි පුතුව ගෙන්න ගන්න හොදේ. මේ තියන්නේ රජතුමනි විවස්ථාව 132 වෙනි වගන්තියේ ඈ කීදේ මුඛකේ ප්‍රශ්නයක්ද? එහි 94.8 යටතේ රජතුමාට හිමි බලය මෙසේ. මේ උතුංග බලනා ලෝකේ පොඩ්ඩක් මේ රජතුමාට අපේ පුරෝහිතර පුටුවෙන් උසල ගහන්න බලයක් තියනවද කියලා. හුද්ද පල්ල ඕක හැමතැනම කියෝ කියෝ යනවා. මානව හිමිකම් එක්කන් යනවා කියලා. හුද්ද බලන බඩ බලන නීතිය තියනවද කියලා. ඒකෙන් බේරෙන මොහකර එකක් බලනවා ඒකක් තියනවද කියලා. රජතුමනි හිම බලයක් ඔබතුමාට නැහැ. ඉතින් මොනවද තියෙන්නේ? ඔබතුමාට තියෙනවා උදේ ඇඳෙන් නැගිට්ටාම. හරි. ඇඳේ වම් පැත්තෙන්ද බහින්නේ දකුණු පැත්තෙන්ද බහින්නේ කියලා තීරණය කරන්න ඒ බලය. මේ කොහොමද එහෙම වෙන්නේ? වම් පැත්තේ බිත්තියේ බන් තියෙන්නේ. රජතුමාට බලය තියෙනවා ඒ බිත්තරේ කඩලා හරි බහින්ද. ඒ බිත්තරේ? මිලමයි බිත්තර ඇති. දැන් කිව්ව රජතුමා වම් පැත්තේ බිත්තරයක් තියෙන්නේ කියලා. වම් පැත්තේ බිත්තරයක් නෙමෙයි බං බිත්තිය තියෙන්නේ. ඉන්න මං කියන. තව බලය තියෙනවා. මොනවද? රජතුමාගේ කඩුව ඉන්නේ වම් පැත්තේ ගහනවද දකුණු පැත්තේ ගහනවද කියලා තීරණය කිරීමේ බලය රජතුමා සතුයි. දැන් බෝ ගිනල්ල ඕකද මට මේ අහගන්න? දැන් ඔබ කියහන් දැන් පුරෝහිතයට ගහපු එකෙන් බල මේ බේරෙන්නේ බලයක් ඇත්තෙම නැද්ද මට? තියෙන. පුරෝහිතට ගැහුවේ මහාමතිය කියලා කියන්න ඔබ වහන්සේට බලය තියෙන. මොකද? මොකද කියන්නේ? මොකද දැන් ඔබ ඉතිච්චලේ කඩුවක් එළියට ගන්න කතාව? නැත රජතුමනේ කඩුවක් එල්ලා ගන්න බලතල තියෙන. ඒ කියන්නේ කත්පසක ගිල්වා ගන්න පුළුවන්. නැ වැරදුන්නේ ඔබ. හරි ඔව් ගිල්වා ගන්න පුළුවන් කියලා කිව්වේ ඔබ. එච්චේ ඔය එකක් පස්සකට වෙලා ඉඳපන්. ඊට පස්සේම වැඩකෑට කියලා ඔබේ බෙල්ලේ ගලක් බැඳලා ඉස්සරටින වැවට දැන් ගලක් බැඳලා ඔව් බයවෙන්නපා. කිසිතේකට බයවෙන්නපා. මොකද දවස් දෙකකට තුනකට පස්සේ මං ගල ගොඩ ගන්නු. ඒකට හානියක් වෙන්න දෙන්නේ නැහැ ජීවිතේ. එතකොට මම බදන ගන්න ඕනේ දී ඇටි දෙද්දි ගල බේරලා තියාගන්න. මේ වැඩකියා පස්වන් දවසකට අවසර මහන දවසක් මේ වැඩකියා මම මේ නීති වෙනස් කළ යුතුය. හාම බදන ගන්නේ හොඳද? කවුද මේ දෙහදාරි? මම ගේම නම් ගේම. හරි ගේන්නේ ඔක්කොම දෙන්නම් ඔබ හන්. හරි ඔබ කැමතිද ගල වැදගන්න බෙල්ලේ? කුමේ මහමතිය අප්පද සිද පන කඩාගෙන ජෝති ගලෝගෙන දුවනවා නේද? අප්පද සිද මේ හිටපු තැන සෙට්ටිලානි. මේ ඔයි දේවදාරි හි කු මේකත් නෑනේ පරි මුන් දෙන්නම වාෂ්ප වෙලායි. රජවාසලේ කතා.